ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ පස්වොර වේයස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමියන් බැහැදුටුවා. විග්නේශ්වර මහමෙතුමායි ඔය විජේ කලා මන්ත්‍රීතුමියයි කරන ප්‍රකාශත් එක්ක මේ රටේ ලොකු අර්බුදයක්. තුමලගේ සමහර ඉල්ලීම් සාධාරණයි කියලා අපට පෙවුණ සමහර ඒවා. එයත් කියන දේවල් දිහා බලපුවාම ඒ පැත්තේ දරුණු යුද්ධයකින් පස්සේ ලොකු බිඳවැටීමක් ඒවට අපට. තාම ප්‍රමාණවත් වෙන පරිද්දෙන් රජයේ අවධානය යොමු කරලා සිදු කරලා දෙන්නේ නැහැ. ඒ නිසා පිටත් එතුමා ඉල්ලා හිටියා ඔබ වහන්සේලාත් මේ වරදේට කියන්නේ. ඒ වගේ යම් යම් සාධාරණ කම් තියෙනවා. මේ එරෙන්ඩ ඔබතුමාලා දක්වන ෆෙඩරල් ක්‍රම. ඒකීය රාජ්‍යයේ බිඳවැටෙන දේවල් ස්වාධීනව බලාත් සභාවලට කටයුතු කරන්න. පොලිස් බලතල සහ ඉඩම් බලත මේ වගේ දේවල් සම්බන්ධයෙන් අපට එකඟතාවය අපට එකඟ වෙන්න බෑ කියලා විජේ කලා මන්ත්‍රීතුමිය ප්‍රකාශ කරලා ඉවරලා මන්ට දැක්කේ දේශගත වෙලාවේ පොදු පොවත් නීතිමේ දත්තක් ක්‍රියාත්මක වෙනවාද මන් දැන් හොඳයි ඉතින් ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා අපි ඉතින් බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ සභාපති ඉතින් යුක්ත පක්ෂයේ අධිනතාව තුළ විශ්වාසයක් දිනාගෙන තියෙන බව පේනවා ඉතින් ඒක පිටිපස්සේ මේ රටේ අනිත් පැත්තෙන් අපි මතක තියාගන්න ඕන මැතිතුම ඒ ඇත්තොත් රටේ යන බලේ අරගෙන යමක් කරලා තත්සේවයක් කළා යුද මේවයක් ගහන්නේ ලැබුවා ඒ වාගේ සේවයක් කළා අජනතාව එක් වර්ගදී ඇත්තොත් ප්‍රතික්ෂේප කළා කියන එකත් මතක තියාගෙන තමයි ඊළඟට එළඹෙන්නේ. ඇත්තන්ගෙත් මොනවා මොනවා හෝ ගැටලු සාගත බවක් නිසානේ මේ ටිකක් කාලයකට හරි ප්‍රතික්ෂේප කරනවා. මේ රාජපක්ෂ මැතිතුමා ඔය තිබුණ ධාර්මිකවාදී ඒ කාර්මික කිව්වා අනතුරුව ජේල් පීරිස් මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. පළාත් පාලන ආයතන හා පළාත් සභාව පමණක් නෙවෙයි දැන් ජනාධිපතිවරණයත් නොපැවැත්වීමට යම් කිසි වැඩපිළිවෙලක් සකස් කරමින් යන බව පේනවා. 20 වන සංශෝධනයෙන් මොකද්ද කියන්නේ? ජනාධිපතිවරණය පවත්වන්නේ නැහැ. දැන් මේ එල්ලුම් ගහගෙන කතා කරනවා. ඒතකොට ඒක ලොකු මාතෘකාවක් කියලා තියෙනවා. ඕක කවදක්වත් කෙරෙන වැඩක් නෙවෙයි. කොටින්ම කියනවා නම් මේක නොනගතේ කාලය. රජයක් නැහැ මේ රටේ. ඉතින් ඒ නිසා ආයෝජන එන්නේ නැහැ. ආයෝජන නැති නිසා තමයි මේ විදිහට අති විශාල ලෙස බදු පනවන්නේ අපේ ජනතාවට.